प्रिय मित्र मित्रिणी सिंगल अलुत अवुरुद्द उदा वुना लबवाऊ सिंगल अलुत अवुरुद्द सतुट सौभाग्येन पिरी किरियेन पैनियेन इतिरी निरोगी संपत् लब आवडा आयुबो वेवा कियला अपि ओबट प्रार्थना करनो एतटम अवुरुदु उदा वुने ईये दिने ए कियन्ने अप्रैल 13 वेनि दिन श्रीलंका वेलावेन अपरभाग 7:48 ट पमन तमाई නැකත සඳහන් වෙලා තිබුණේ පුණ්‍ය කාලය ලෙස සැලකුණේ ඊයේ සවස 1:24 සිට අද අලුයම 2:12 දක්වා එම නිසා අප්‍රේල් 13 වෙනි දින සවස 1:24 ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ කටයුතු අතහැර ආගමික කටයුතු වල යෙදීමට තමයි සිදු කළ යුතුව තිබුණේ එය එසේ කළාද යන්න හරියටම කියන්න බැහැ මොකද භූමියක් අය දැන් අවුරුදු චාරිත්‍ර වලින් ඈත් වෙලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. කෙසේ නමුත් ඔය නැකත් බැලීම කියන එක පිළිබඳව විවිධ මතවාද තිබෙන්න පුළුවන්. නැකතන අනුව සිංහල අවුරුදු සැමරීම කියන එක මම හිතන්නේ තාමත් වැදගත් දෙයක්. මොකද ඒ අපේ සිංහල සංස්කෘතියේ එක්තරා වැදගත් අංගයක්. ඉතින් එය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුතු බවයි මගේ හැඟීම. කෙසේ නමුත් මේ සුබ අලුත් අවුරුද්දේ අද වැඩසටහන සම්පූර්ණයෙන්ම අවුරුද්ද හා බැඳුණු ගීත ඒ වගේම එහි ඉතිහාසය චාරිත්‍ර වාරිත්‍ර සහ ඒ සම්බන්ධ වූ විශේෂිත වූ අංගයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මම කැමැති. ඔබ දන්නවනේ සිංහල අලුත් අවුරුදු කියලා කියන්නේ සූර්ය මංගල්‍යයටනේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සැමරීම තමයි අලුත් අවුරුද්දේ සිදු කරන්නේ. ඉතින් ඔය ගැන කතා කිරීමට ප්‍රථමයෙන් අපි ගීයකට යොමු වෙමු. සිංහල අලුත් අවුරුද්දේ ඇසෙන ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. අපි ඒ ගීතෙන් පසුව මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු.
ताई सुबन का ताई दे गुरुं हटा बुलाता ताई अबुन का ताई सुबन का ताई दे गुरुं हटा बुलाता ताई सबुआ लुटा उरुं दे इरी इतिरे अपना ते ताई एमिला एमिला प्रिय मित्र मित्रिणी सूर्य सिंहल अवरुद्ध समरु अद दिने अलुत अवरुदु कुमारया हिमत नत्नां हीर कुमारया पिरिगन तमाई मे सिंहल अवरुद्ध कियने एक निर्माणे उने श्रीलंकिकयन कियन्ने सूर्य वंशिकयन कियलानी इतिं एय समरीम सिदुवन्ने महत् प्रबोधयकिन वगेम महत् लिंगतुकमकिन युतुव ඉතින් එක සිංහලයන්ගේ සංස්කෘතියේ එක කොටසක් බක් මාසය කියලා හඳුන්වන්නේ භාග්‍යවන්ත මාසය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒට හේතුව තමයි ඔය අස්වැන්න නෙලාගෙන අටකොට පුරවගෙන ඒ අස්වැන්නේ මහිමය බොහොම අපූර්වට කියාපාන්න පුළුවන් වෙන මාසයක්. ඒ නිසා තමයි ඒට බක් මාසය කියලා නම තියලා තියෙන්නේ. ඉතින් ඒ සියල්ලම කරන්න පුළුවන් වෙන්නේ ඒට ශක්තිය ලබා දෙන්නෙත් सूर्य वंदनामान किरीम थमाई सूर्य मंगल्ये हिमत नत्तं अलुत औरुदु समरुम केला अपी मे करान्ने मुकद हिरु नमदीम कल हकी होंदम खाले थमाई मे सूर्यागे संक्रांति खाले इकियान्ने सूर्य मीन राशि इंदला मेष राशियट याम इतिं ए अवस्थावेदी थमाई मे नमदीम කල හැකි හොඳම අවස්ථාව ලෙස සලකන්නේ. ඉතින් ඒ ආශිතව තමයි මේ අවුරුදු සැමරීම සිංහලයා අනාදිමත් කාලයක සිටම කරලා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් විදියට ඉතාමත් මහත් හරසරයකින් යුතුව සමරන අවුරුද්දක් තමයි සිංහල අලුත් අවුරුද්ද. वसंते सदर दिगंते मधुर वसंते सदर दिगंते भमर भमरिया मुनर मुनरिया मधुर वसंते किंदुरु किंदुरियन कुमर कुमरियन मधुर वसंते मधुर 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 वसंते सालिल मताई बमन गताई तुडग तुडग मदन बसाई पतक विताई मितक रवाई पतक वताई सितक सिताई सुरिलो वनां मनुलो वसंत सलमुतु पिम हद दे बोले
रात के लिए है माल सरा संते सतर दिगंते मधुर वसंते सतर दिगंते भमर भमरिया मोनर मलरिया मधुर वसंते किंदुरु किंदुरियन कुमर कुमरियन मधुर वसंते मधुर वसंते දන්නවද මේ සූර්ය වංශිකයන්ට මේ සූර්ය වන්දනාවත් සමග තිබෙන සම්බන්ධය කොයි ආකාරයේ එකක්ද කියලා ඔබ දන්නවනේ ලෝකයේ එළිය කරන්නෙත් ලෝකය සුන්දරවත් කරන්නෙත් එහෙමත් නැත්නම් මුළු ලෝකයටම ශක්තිය ජවය දෙන්නෙත් සූර්යයා නක්ෂාස්ත්‍රයට අනුවත් විද්‍යාවට අනුවත් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා තමයි සූර්යයා තමයි නායකයා ඉතින් ඒ නිසා තමයි අපි සිංහලයන් විදියට සූර්ය වංශිකයන් විදියට මේ සූර්ය මංගල්‍ය තාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන්නේ. ඉතින් අවුරුදු කුමාරයා කියලා කියන්නේත් මේ සූර්යයටනේ. හිරු දෙවියන් කියලා අපි කියනවා. අපේ ලංකාවේ සමහර පළාත්වල තාමත් සූර්යයට වන්දනාමානත් කරනවා. ඉතින් මම අහලා තියෙන විදියට නම් මේ සූර්යා එහෙමත් නැත්නම් අවුරුදු කුමාරයා වඩිනවා කියලා කියන්නේ තුරංගෙකු පිට. තුරංගෙකු කියලා කිව්වට තුරංගුන් හත් දිනෙකුගේ පිට තමයිලු මේ සූර්යා වඩිනවා කියලා කියන්නේ. ඉතින් මේවා සංකල්ප වුණාට ලෝකයේ අනාදිමත් කාලයක් සිටම ලෝකවාසීයන් තුල තිබු ගෞරවය භක්තිය තමයි ඒ පෙන්눔 කරන්නේ. ඒ දෙකම ඔබ අහලා ඇති ආදි මානවයාගේ පරිණාමයට පෙර ඒ කාලේ අපි හැඳින්වුවේ මහා හිම යුගය කියලානේ. මුළු පෘථුවියම හිමෙන් වැසිලා තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ සූර්යාගේ බලපෑම මත එය ක්‍රමක්‍රමයෙන් උණුසුම් වෙන්න පටන් අරගෙන තිබෙනවා. මේ මහා හිම යුගය කාලයන් හතරකට බෙදෙනවානේ. ඒ තමයි තරමක් දිගු ශීත කාලයකට ඊට පසු වෙන කෙටි උණුසුම් කාලයකට ආයමත් දීර්ඝ ශීත කාලයක් පැමිණලා ඊට පස්සේ ආයි පාරක් කෙටි උණුසුම් කාලයක් තිබිලා තිබෙනවා. ඉතින් මේට බලපෑම ඇති වෙලා තිබෙන්නේ හිරුගේ මේ සූර්යාගේ බලපෑම මත සිදුණු දේශගුණික විපර්යාසයකින් පසුව තමයි වානරයන් අද සිටින මිනිසුන් දක්වා පරිණාමය වෙලා තිබෙන්නේ කියලා සඳහන් වන්නේ. ඒත් එක්කම ඔබ දන්නවා ඉතිහාසය ගැන පරිශීලනය කරනකොට යුගයන් තුනක් ගැන එකක් තමයි ගල් යුගය, ඉඳේර යුගය, ඒත් එක්කම කුෂි යුගය කියලා යුගයන් තුනක් තිබුණු බව ඔබ දන්නවා. ඉතින් මේ කුෂිකාර්මික යුගයේදී තමයි මේ මිනිසුන් සූර්යාට වන්දනාමාන කරන්න පටන් අරගෙන තිබෙන්නේ.
ඉදිර යුගයේ අවසාන භාගයේදී පමණ මිනිසුන් මේ ආගමික කටයුතු වල යෙදුණා කියලා කියනවා. එහිදී එහුන් විවිධාකාරයේ ගස් ගල් වැනි දේවල් වලට වැන්දා කියලා කියනවා. නමුත් මේ කුෂිකාර්මික යුගයේදී තමයි ප්‍රථමයෙන්ම මේ සූර්ය වන්දනාමාන කරන්න පටන් අරගෙන තිබෙන්නේ. ඒට හේතු වෙලා තිබෙන්නේ ඔබ දන්නවා සූර්යාගේ බලපෑම නියම ලෙස නොලැබුණොත් එහෙම අපිට කුෂිකර්මාන්තය කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් එය ඔබ දන්නවා උද්භිත විද්‍යාවටත් අනුව ශාකයක් වැඩිවීමට බලපාන ප්‍රධානතම සාධකයක් මේ සූර්යාගේ බලපෑම හිරු එළිය කියන එක. ඒ නිසා ගහකොළවලට සතා සිව්පාවට ශක්තිය ලබා දෙන්නේ මේ සූර්යා. ඒ නිසා තමයි අතීතයේ සිටම මේ සූර්ය මංගල්‍ය අපේ මිනිස්සු සමරන්න පුරුදු වෙලා තිබෙන්නේ. අදටත් ලෝකයේ පැරණි ශිෂ්ටාචාර තිබෙන රටවල්වල මේ සූර්ය මංගල්‍ය සිදු වෙනවා. සමහර රටවල එය සිදුවන්නේ ජනවාරි මාසේ, අපේ රටේ සිදුවන්නේ අප්‍රේල් මාසේ. කුරුළු සරින් කන් පිනවන්නේ, මුළු ලොව උයනක් කරවන්නේ. ප්‍රිය මිත්‍ර මිත්‍රියනි, අලුත් අවුරුද්දේ අසිරිය සිරියාව අපි ලංකාවේ හිටියානම් අපිට හොඳින් විඳින්නට තිබුණා. අවාසනාවකට අපි ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඔබ දන්නවා සූර්ය සිංහලයේ මහා මංගල්‍ය සමරන විට පුණ්‍ය කාලය කියලා දෙයක් තිබෙනවා. ඒ කාලය තුළදී සියල්ලක්ම වැඩපළ වලින් ඉවත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. මම හිතන්නේ ඒ අපගේ සාර ධර්ම වල කොටසක් කියලා. මොකද සංස්කෘතිය කියන්නේ සාර ධර්ම වලින් පිරිපුන් ඒ රටවල ජාතියට ආවේණික වූ දෙයක්. ඉතින් මේ සූර්ය මංගල්‍යෙත් ඒ වගේම තමයි. එය සැමරීමෙන් සංස්කෘතියේ යම්කිසි පුනර්ජීවනයක් ලැබෙනවා. එය තව තවත් අලුත් වෙනවා. සංස්කෘතිය පිළිබඳව යම්කිසි හැඟීමකුත් ඇති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ ලොකු කුඩා සියලු දෙනාම මේ සංස්කෘතිය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙනවා. ඒ පරම්පරාවෙන් පරම්පරාවට ඉගෙන ගන්නවා. ඉතින් මම හිතනවා මේ සමාජයේ ඉදිරි පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඉතින් මේ අවුරුදු සැමරීම තුලින් තමයි ලොකු කුඩා සෑම කෙනෙකුටම
අපිට ආවේනික වූ සංස්කෘතිය කුමක්ද පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපිට ආවේනික වූ ජන ක්‍රීඩා මොනවාද? සිරිත් මිරිත් මොනවාද? කියන එක ගැන පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ මේ අවුරුදු සැමරීමෙන් පමණයි කියලායි මට හිතෙන්නේ. ඉතින් අවුරුදු කාලය තුළදී මිනිස්සු නෑගම් යනවා, දෙමව්පියන් නැමදීම සිදු වෙනවා, වැඩිහිටියන්ට ගරු කිරීම. ඉතින් මේවා ඇත්තටම හොඳ පුරුදු. අපි මිනිස්සු දියුණු වුණා කියලා ওই වගේ පුරුදු අපේ ජීවිත තුළින් ඉවත් කිරීම වැරදි කියන එකයි මට හිතෙන්නේ. ඉතින් ඒ දිගටම පවත්වාගෙන යා යුතුයි. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රට වැසියන්ගේ ආයු වැඩෙන්ටයි. රට පුරාම අවුරුදු සිරිමෙන් බලන් නිරවදු මල් ශියන් හෙමි හිත මේ ශරශියට පැමිණෙන හිරුදිවිඳුගේ මංගල්‍ය මීන් බලල් සිතගේ පෙතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිල පිපිරි ඕරදු සිරිමේ සිතගේ පෙතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිල පිපිරි ඕරදු සිරිමේ කොටු සරුවෙන්ටයි දොම්නස් දුරුවෙන්ටයි පහුගේ දොහේ අඳර දබර දුරුවෙලාම යන්ටයි සිතගේ පෙතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ ශ්‍රීලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවැයි ශ්‍රීලක පිරි අවුරුදු සිරිමේ ශ්‍රීලක පිරි අවුරුදු සිරිමේ ප්‍රිය මිතුරු මිත්‍රියනි, ඒ කාලේ නම් අවුරුද්දට දැන් වගේ නෙමේ කල් තියාම සූදානම් වෙනවා. කොහාගේ නාදය ඇහෙනකොටම අපි දන්නවා දැන් අවුරුදු ළඟයි කියලා. සමහර ගැමියන් නම් ජනවාරි මාසයේ ඉඳලම ජනවාරි පෙබරවාරි මාසයේ ඉඳලම
මේකට සූදානම් වෙනවා. අප්‍රේල් මාසයේ එන අවුරුද්දට වුන් සූදානම් වෙන්නේ දෙසැම්බර් මාසයේ ඉඳලම. ප්‍රබාන ටිකක් අරගෙන ඒව සුද්ධ පවිත්‍ර කරලා ඒත් එක්කම ඇඳුම් මහන්න කල් තියාම බාර දෙනවා. ඉතින් අද නම් අවුරුද්දට බොහෝ විට දවස් දෙකක් නැත්නම් අවුරුදු දවසට ඉස්සෙල්ලා දවසේ තමයි මිනිස්සු අවශ්‍ය කරන කලමනාක් ටික එකතු කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම බොහෝමයක් පවුල් අද අවුරුද්දට ඉස්සෙල්ලා දවසේ සල්පිලකට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා කැවුම් ටිකක් මිලදීගෙන ගෙදර එනවා. නමුත් ඒ කාලේ නම් එහෙම නැහැ නේද? ඒ කාලේ මාසයකට විතර පෙර තමයි හාල් ටික පෙගින්න දාලා වේලලා කොටලා කැවුම් සැදීමට අවශ්‍ය කරන දේවල් ටික පිරියල කරගන්නේ කලින්ම තමයි. අවුරුද්දකට සතියකට දෙකකට පමණ පෙර කෙසෙල් කැනක් වත්තෙන් කපලා දුමේ එල්ලනවා. එහෙමත් නැත්නම් වලක් හාරලා බිලින් කොලත් සමග දුම් ගහනවා. ඒ අවුරුදු කෑම මේසයට තියන්න. ඉතින් අද වෙන විට අලුත් අවුරුදු සඳහා සූදානම් වීමේ ක්‍රියාවලිය වෙනස් වෙලා තිබෙනවා. ඒවා ඇත්තටම කාලයේ වැලි තලාවෙන්ම වැහිලා ගිහිල්ලා. නමුත් සමහර දේවල් නම් තාමත් ඉතිරි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික පරිසරයක් තුළ ගොවියන් තුළ මේ පුරුදු තාමත් තිබෙනවා කියන එක තමයි මගේ හැඟීම. සෞදම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා වන්නම් සෞදම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා ඉහළු ගමින් කෝ පරෙල්ලා පරෙල්ලා යාළු පනේ පේරස් මුදුවේ බලල්ලා බලල්ලා දිස් දෙනවෝ සාන්දුම් කැත්ත දුදුම් විලවත්තේ බං වන්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා වන්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා වට කරලා කැත්ත දුදුන් දුන් ප්‍රබාන බාන් රත්තරහා පිළවට කරලා කැත්ත දුදුන් දුන් ප්‍රබාන බාන් රත්තරහා පච්ච වඩම් පාටින් සරුන් අඳින්නම් මං පච්ච වඩ පාටින් සරුන් අඳින්නම් පච්ච වඩ පාටින් සරුන් අඳින්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා වන්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා චිල්ලාවෙන් ආකාශයට යන්නේ වන්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා වන්නම් සෞතම් ගායන සූර්ය මණ්ඩල සේමා ගයමුව යාළුව මා ඉහළු ගමින් කෝ වරෙල්ලා වරෙල්ලා යාළුපනේ පේරස් මුදුවේ බලල්ලා බලල්ලා දිස්නෙනගෝ සාංගුම් කැත්ත දුදුම් විලවත්තේ බං
वन्नम सौदम गायन सूर्य मंडल से मा गायम यालु वन्नम सौदम गायन सूर्य मंडल गायन सूर्य मंडल से गायम यालु කිරිත්‍රිමෙන් බලාපොරොත්තු වන්නේ මොකද්ද කියලා. ඔබ දන්නවා සිංහල අලුත් අවුරුද්දේ අත්‍යවශ්‍යම අංගයක් තමයි ලිපගිනි මොලවා කිරිත්‍රි වීම. ඉතින් මේන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නිවසට සෞභාග්‍ය උදා කිරීම තමයි. ඉතින් සියලුම දෙනා එකට වට වෙලා ඉතා සමගියෙන් තමයි ඒ කරන්නේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ඇතුළු වෙනවත් සමග තමයි උදාවන අවුරුද්දේදී සුබ නැකතට තමයි මේ ලිපගිනි මිලවීම සිදු කරන්නේ මුළු රටක් එකම නැකතකට උයලා එකම නැකතකට අනුභව කරන සිරිතක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති නේද
වගේ අස ඉදපනා මල් කැම් පිපිලා බැද්ද පුරා සුදුරෙත් වගේ අස ඉදපනා මල් කැම් පිපිලා සද්දමුකෝ අවුරුද්ද ඇවිල්ලාද මල් වාගුසාවක් වැලද ඉල්කොල පිට ඒ මල් පොද ගිහිලද වැද්දට මල් වාගුසාවක් වැලද ඉල්කොල පිට ඒ මල් පොද ගිහිලද පැන් වරුසාවක් වැලද ගස්වල ගෙදි පැනි වැස්සට දෙමිලද පැත්තට පැනි වරුසාවක් වැලද ගස්වල ගෙදි පැනි වැස්සට දෙමිලද වරුසාවක් වැහැලාද දීපුද මේ ඔට අස්සට පෙරිලා පැද්දටදී වරුසාවක් වැහැලාද දීපුද මේ ඔට අස්සට පෙරිලාද Thank you.
මිතුරු මිත්‍රයනි සිංහල අලුත් අවුරුද්දත් සමග අද කාලේ එළියට එන සංගීත භාණ්ඩයක් තමයි රබාන කියන එක. ඇත්තටම අද කාලේ එය සිංහල අලුත් අවුරුද්දට පමණක් සීමා වුණාට අපේ පැරණි ගැමියන් මේ භාණ්ඩය යොදාගෙන තිබෙනවා සෑම උත්සවයකදීම වාදන භාණ්ඩයක් ලෙස. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මගුලකට මගුල් උත්සවයකදී එය අනිත් අයට දන්වන්න භාවිතා කරපු වාද්‍ය භාණ්ඩයක්. නමුත් අද බොහෝ විට එය අපේ සංස්කෘතිය තුලින් අපේ භාවිතය තුලින් ඉවතට ගිහිලා තිබෙනවා. ඉතින් මේ රබාන කියන එක රබාහනේ වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි බංකු රබාන කියන එක. ඒක තමයි හතර පහ දෙනෙක් එකතු වෙලා ඉඳගෙන වාදනය කරන්නේ. ඉතින් මේ බංකු රබාන ඉතාම වැදගත් සංගීත භාණ්ඩයක්. මොකද සංගීත භාණ්ඩ අතර කිහිප දිනෙකට එකවර වාදනය කළ හැකි එකම සංගීත භාණ්ඩය තමයි මේ බංකු රබාන කියන එක. මේ බංකු රබාන ඒ කාලේ මට මතකයි පෙරහැරටත් යොදා ගත්තා. පෙරහැරවල් වල වෙනම යනවා කරත්තයක්. ඒ කරත්තයක ඉඳගෙන මේ රබහන නාද කරනවා. අනිත් රබාන තමයි අත් රබාන. ඒ ඔබ හොඳට දන්නවා. ඒ දැනටත් ඔබ විනෝදවන අවස්ථාවලදී එය භාවිත කරන රබාන. ඇතරම මේ රබානේ හැඩය සලකුණු කරලා තිබෙන්නේ සූර්යාවල. සූර්යාගේ හැඩය තමයිලුයි රබානේ හැඩයට ආදේශ කරලා තිබෙන්නේ. ඉතින් සූර්ය මංගල්‍යයේ සූර්යා පිදීම සඳහා තමයි මේ රබාන මිනිස්සු භාවිත කරලා තිබෙන්නේ. ලොකු පොඩි ભેදයකින් තොරව සියලුම දෙනාට එකට ඉඳගෙන වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක්. Yeah.
බාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට ගාන රබන් හදය තාම හරි මන මාලයි රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට ගාන රබන් හදය තාම හරි මන මාලයි නොගිය පුංචි නෑනු උඹත් ඇවිත් රබාන ළඟ වාඩි වෙයන්කෝ වාඩි වෙයන්කෝ නොගිය පුංචි නෑනු උඹත් ඇවිත් රබාන ළඟ වාඩි වෙයන්කෝ දොන්ත දොදොම් ලොකු දුඹ මල් චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා දොන්ත දොදොම් ලොකු දුඹ මල් චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා දොන්ත රබන් පදේ ගහන දුඹර අක්කේ රබාන ළඟ මං මොකටද දුඹර අක්කේ රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ දුන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ දුන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ රබාන ළඟ මං මොකටද දුම්බර ප්‍රිය මිත්‍ර මිත්‍රයනි මම කලිනුත් සඳහන් කරා කොහොමද මේ සිංහල අවුරුදු අවුරුද්දේ ආරම්භය නැත්නම් මේ සූර්ය මංගල්‍යයේ ආරම්භය සිදුවලා තිබෙන්නේ කොහොමද කියලා මම කැමති තවදුරටත් ඒ ගැන කතා කරන්න ඔබ දන්නවනේ අද වර්තමානයේදී නම් විවිධ පුද්ගලයන් විවිධ ආගම් අදහනවා විවිධ ශාස්ත්‍රවරුන්ගේ දේශනා කළ දේවල් ඒ සමග යමින් ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා තිබෙනවා ඒ අනුව තමයි බෞද්ධාගම කතෝලික ඉස්ලාම් හින්දු වගේ ආගම් බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව විවිධ පුද්ගලයන්, විවිධ පඬිවරුන්, විවිධ ආගමික නායකයන් ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන් දෙන්න පුළුවන්. කෙසේ නමුත් ලෝකයේ ආරම්භයේදී ආගම් තිබිලා නැහෙනේ. ඔවුන්ට අවශ්‍යලා තිබුණේ ඇත්තටම ඔවුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය තමයි කෘෂිකාර්මය. ඒ සඳහා පිහිට වූ ග්‍රහය තමයි මේ සූර්යයා. ඉතින් අපි මේ පය ගහලා ඉන්න පොළවේ ඉඳලා සතපුම් කෝටි 9.3ක් දුරින් පිහිටි ග්‍රහයෙක්ව මිනිස්සු අදහන්න පුරුදු වෙලා තිබෙනවා. උන්ට ඒ ග්‍රහයට වන්දනාමාන කරන්න පුරුදු වෙලා තිබෙනවා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන් තේරුම් ගත්තා ඔවුන්ට සියලුම සම්පත් ලබා දෙන්නේ මේ සූර්යයා කියලා. ඔවුන්ගේ අස්වැන්න ආරක්ෂා කරන්නේ ඒත් එක්කම ඔවුන්ට ජවය ලබා දෙන්නේ ඔවුන්ට අවශ්‍ය කරන වාතය ඒත් එක්කම ජලය වගේ දේවල් ලබා දීමට මේ සූර්යාගේ බලපෑමක් තිබුණු බව විද්‍යාව දියුණු නොවු කාලයක ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ඒට කරන ගෞරවයක් විදිහට තමයි මේ සූර්යාව අදහන්න මිනිස්සු උත්සාහ කරේ. ඉතින් පසු කාලෙම අපි දැනගත්තා විද්‍යාව දිනුනාට පස්සේ මේ සූර්යා කියලා කියන්නේ ග්‍රහලෝකයක්. අපිට මෙච්චරක් ඈතින් තමයි පිහිටලා තිබෙන්නේ. එයින් සූර්ය කිරණ ලැබෙනවා. ඒ අනුව ගහකුල වැවෙනවා. වෙනත් ස්වභාවික සම්පත්වල ක්‍රියාකාරීත්වය සිදුවෙනවා කියන එක දැනගත්තේ පසු කාලිනව. ඉතින් මුල් කාලිනව මිනිසා උත්සාහ කරේ තමන්ගේ වගාබිම් ආරක්ෂා කරන්ද තමන්ගේ සතා සිවුපාව ආරක්ෂා කරගන්න ඇදහිලි ක්‍රමයක් විදිහට තමයි මේ සූර්ය ඇදහිීම සිදු වුණේ. පසු කාලිනව මිනිසුන් ඔවුන්ගේ අත්දැකීම සහ විශ්වාසය අනුව විවිධ ආගම්වලට බෙදිලා ගියාට අර කලින් සූර්යයාට තිබූ ගෞරවය එලෙසම තිබුණා. ඉතින් ඒ තමයි ඇත්තටම චාරිත්‍රයක් විදිහට අද බොහෝ කෘෂිකාර්මික පරිසරයක් පිහිටි ප්‍රදේශවල මේ සූර්ය මංගල්‍යය පවත්වන්න හේතු වෙලා තිබෙන්නේ.
කෙසේ නමුත් අලුත් අවුරුදු සමය කියලා කියන්නේ අපේ ගැමි ගීතයට ගැමි නාද මාලාවට බොහොම කලෙලි බහින කාල සීමාවක් නේ. ඒ විතරක් නෙමෙයි විවිධ ගැමි ක්‍රීඩා වගේ දේවල් වල යෙදෙන්නේ මේ කාල සීමාව තුළදී තමයි. මොකද අනිකුත් කාල සීමාව තුළදී ඔවුන් මහන්සි වෙලා මහ පොළොවත් සමග හැප්පෙනවා. ඉතින් මහන්සි වෙලා වැඩ කරලා අස්වැන්න නෙලාගෙන ඒ සියල්ලක්ම අවසානයේදී අස්වැන්න නෙලාගත් කමත තමයි මොවුන් රංග භූමිය කරගත්තේ ක්‍රීඩා භූමිය කරගත්තේ. ඉතින් ওই ජනගීය කියන එක ඉතාමත් සුන්දරයිනේ. ඒට ප්‍රධාන හේතුවක් තිබෙනවා. මේ සුන්දරත්වය රඳා පවතින්නේ මේ නිර්මාණයේ වූ ගීත තමන්ගේ අත්දැකීම අනුභූතිය ඇසුරෙන් තමයි ඔවුන් මේවා නිර්මාණය කරලා තිබෙන්නේ. එදිනදා කරන වැඩ කටයුතු තුළදී ඔවුන්ගෙන් ලැබෙන අත්දැකීමත් සමග වෙහෙස මහන්සිය නිවා ගන්න, පවස නිවා ගන්න තමයි ඔවුන්ගේ හදවතින් නැගුණු සිතුවිලි තමයි මේ ගැමි ගීත බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි තවත් ගැමි ගීතයක් රස විඳිමු. අලුත් අවුරුද්ද සමග බැඳිච්ච තවත් ඉතා වැදගත් සංකල්පයක් තිබෙනවා. ඒ තමයි සමානාත්මතාවය සහ සාමූහිකත්වය. සමානාත්මතාවය කියලා කියන්නේ සෑම කෙනෙක්ටම එකලෙස විනෝද විය හැකි එකලෙස සලකන ක්‍රීඩාවන් තමයි ඔවුන් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒත් එක්කම තමයි මේ ක්‍රීඩාවන් බොහෝමයක්
තනිව සිදු කරන ක්‍රීඩාවන් වලට වඩා කණ්ඩායමක් විදියට සමූහයක් විදියට සාමූහික කරන ක්‍රීඩාවන්. ඔබ දන්නවා බොහොමයක් ක්‍රීඩා. ඒ අතර බැලුවොත් එහෙම ඔය එළුවන් කෑම කියන එක ඒත් එක්කම ඔලිඳ කෙලිය ඇත්තටම ඔලිඳ කෙලිය කියන එක නම් දෙදෙනෙක් පමණක් එකතු වෙලා කරන ක්‍රීඩාවක්. නමුත් මේ ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී කණ්ඩායමක් විදියට වටේට අනිත් අය ඉඳගෙන ඒ දිහා බලාගෙන ඔවුන් ඒවට කවි කිව්වා. ඒ වගේම තමයි තවත් ජනප්‍රියතම ක්‍රීඩාවක් තමයි මෙන්න මේ ක්‍රීඩාව. कोपर पिपीना पस बलुओ देसाना कोपर कोपर पिपीना पस बलुओ देसाना पैनी मोरे मल पिपुनु रेट काजू पुलन इदुनु सित तुले सतुटक मतु एन्ना एवन्ना सिरी सिरी दुटु सित पिनें पिरेन्ना कोपर कोपर पिपीन्या पस बैलुओ देसान्या कोपर कोपर पिपीन्या पस बैलुओ देसान्या हरीम वैडे अदलम इन्ने वनो दन्ना वाई वारन सेल्लम बडु गमट विल्ला कोपर कोपर पिपीन्या पस बैलुओ देसान्या कोपर कोपर पिपीन्या पस बैलुओ देसान्या तन तन राउमट इंदगेन इंदहित एबिकाम कर कर तन तन राउमट इंदगेन कोपर कोपर पिपीन्या पस बैलुओ देसान्या 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 कोपर कोपर සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ ප්‍රධානතම ජාතික උත්සවයක්නේ. මේ ජාතික උත්සවයේ පිටුපස තිබෙනවා තවත් වැදගත් සංකල්පයක්. ඒ තමයි ආරෝග්‍ය පරමාලාභා කියන එක. ගමක තරුණයන් තරුණියන් සෑම කෙනෙක්ම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටිය යුතු බව තමයි ඒකෙන් අදහස් කරන්නේ. මොකද ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කරන ජවය උන්ට තිබිය යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔය ඇතෑම අවුරුදු ක්‍රීඩා පවත්වන්නට යෙදලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම කොට්ටාපුර තරඟය වගේ තරඟ බිහිවෙලා තිබෙන්නේ ශක්ති සම්පන්න පුද්ගලයා සෙවීමට. ඒ මගින් ඔවුන්ගේ විශේෂයෙන්ම තරුණයන්ගේ පෞරුෂත්වය විදහා දැක්වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි තවත් වර්තමානයේ යන ක්‍රීඩාවක් විදියට විදහා දක්වනවා මේ අංගම් පොර සටන් කලාව. ඇත්තටම එය ජන ක්‍රීඩාවක් නෙමෙයි.
ඒ ඇත්තටම සටන් කලාවක්. නමුත් එය ක්‍රමක්‍රමයෙන් අප අතරින් වඳ වෙලා ගොස් තිබෙන නිසා එය වර්තමානයේ බොහොමයක් අවුරුදු ක්‍රීඩා උළෙලවල් වලට යොදා ගන්න බවක් පේනවා. නමුත් මේ අංගම්පොර සටන් කලාව කියලා කියන්නේ රාවණා යුගයේ සිටම පැවතෙන සටන් කලාවක්. මම අහලා තිබෙනවා පරදේශක්කාරයින් අපේ රට අල්ලගෙන ඉන්න කාලයේදී මේ අංගම්පොර සටන් ශිල්පීන් දැක්කොත් දුටුතන මරා දමන ලෙසත් ඔවුන් අණ කරලා තිබිලා තියෙනවා. ඒට ප්‍රධානතම හේතුව තමයි මේ අංගම්පොර සටන් ශිල්පීන් මහත් ඉතරදයක් වෙලා තිබෙනවා සුද්ධන්ට. ඒ නිසාම තමයි මේ සටන් කලාව ක්‍රමක්‍රමයෙන් කාලේ වැලිතලාවෙන් මැකිලා ගිහිලා තිබෙන්නේ. රගිනාදි විසිය වග වැලහින්නේ පැමිනා ගිරි පොමින් නො යන්නේ ලකුණා පෙර පින් නැති බව දන්නේ පැමිනාදි මෙම ලෙස කුමරුනේ. Thank you.
රබන් හඬට බමරු නටන ලස්සන ගම්මැදි කොහොඹක් ගීතිය පන් සිංහල අවුරුද්දේ රබන් හඬට බමරු නටන ලස්සන ගම්මැද්දේ කොහොඹක් ගීතිය පන් සිංහල අවුරුද්දේ කොහෝ කොහෝ තුලාවලට අවුරුදු පණවිඩේ අරගෙන එන කොහා හරියට නෑදෑයෙක් වගේ. ඒ නිසා අපේ අච්චි අම්මලා කොහාගේ බත් බුලත් කැවිලි පෙවිලි පංගුව කලින්ම වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි. ගෙවල් වල ඉදෙන පළමු කැවුම හොඳුරු කැවුම කියලා කූරක ගහලා වහලෙත් ගහනවා. ඒ නිසා ඇත්තටම අවුරුදු කෑම වේල හොඳුරු වගේ ඉඳලා සෑම සතාටම බෙදිලා ගිය කාලයකුත් තිබුණා.
ඉතින් අවුරුත් අවුරුද්දට පිළිල කරන විශේෂ ව්‍යංජනයක්නේ හත් මාළුව කියන එක. ඔය කජු ඇතුළු තවත් එළවලු වර්ග හතක් යොදාගෙන තමයි මේ හත් මාළුව පිළිල කරන්නේ. ඉතින් අවුරුදු කෑම ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැහැනේ කැවුම් කොකිස් අතිරහ මුං අලුවා පැණිවලලු ආස්මි මුං කැවුම් අග්ගලා කජු අලුවා පැණි තලප වැලි තලප කළුද දොල් අවුරුදු කාලෙට මේවා ගෙදර සෑදුවේ නැතත් අනිකුත් ගෙවල් වලින් අපිට ලැබෙනවා අසල්වැසියන් සමග බෙදාගෙන කන එක සිංහලයාගේ ඉතාමත් හොඳ සිරිතක් දැන් නම් ඉතින් අපේ සිංහලයන් මේ කැවිලි පෙවිලි හදලා මුළු ලෝකෙටම පේන්න මුහුණු පොතේ දාන එක විතරයිනේ කරන්නේ නේද ආ
සිංහල අලුත් අවුරුද්දේ සිදුවන තවත් වැදගත්ම දෙයක් තමයි මහගෙදරට එක්වන දරුවන් වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා තෑගි බෝක දෙනවා. ඉතින් අවුරුද්ද නිසා සම්බන්ධකම් වර්ග දෙකක් කොට නැගිනවා. ඒ එකක් තමයි මිනිස්සු මිනිස්සු අතර තිබෙන සම්බන්ධය වැඩි වෙනවා. ඒත් එක්කම තමයි මිනිසුන් පරිසරය අතර තිබෙන සම්බන්ධයක් වැඩි වෙනවා. මම හිතනවා ඒ තාමත් වැදගත් දෙයක් කියලා. ීනයක් වගේ හිත තිරිමදී නංගියේ
प्रिय मित्र मित्रिणी मम कमती कोहागेन तवदुरट कथा करन सिंहल हिंदू अलुत अवुरुद्ध लंग एन बव कियन कोहा सिंहल अलुत अवुरुद्ध काले तमाई कोहा वेडिपुरम नाद करन्ने या देहिये वेच्च देयक नेमे अनादिमत कालेक सिटम देखी है कि प्रधानतम पारिसरिक लक्षणय एट प्रधानतम हेतुव वेला तिबेन्ने मे आसियातिक कोउला एहेम नत्तम मे कोहागे प्रजनन समय මාර්තු අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා යෙදී තිබීම. ඉතින් ඒ නිසා මේ කාලයේදී කොහා සක්‍රීයව පරිසරයේ සැරිසරනවා. ඉතින් ඌගේ මේ මිහිරි නාදය තමයි අපිට අවුරුදු වෙනවා කියලා දන්වන්නේ. ඒ වගේම තමයි අවුරුදු කාලය සංකේතවත් කරමින් පිපෙන තව විශේෂිත මලක් තිබෙනවා. ඒ තමයි එරබුදු මල්. එරබුදු මල් පිපෙන්නේ මේ කාලයේදී පමණයි. ඉතින් රතුපාටින් බබලන මේ එරමුදු මල් පරිසරයේ තාමත් අලංකාර කරනවා කියලා ඔබ දන්නවනේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි මිත්‍ර මිත්‍රීනි මම කලින් සඳහන් කරා අවුරුදු කැබලි වර්ග පිළිබඳව අවුරුදු කැම මේසය පිළිබඳව ඉතින් මේ අවුරුදු කැබලි වර්ග ගත්තම ඒවා තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් එකක් තමයි ඔය කිරිබත් සමග ආහාරයට ගන්නා තෙලින් බැද ගන්නා පැණි රස කැබලි වර්ග අනිත් කැබලි වර්ගයේ තමයි බත් සමග ආහාරයට ගන්නා මිරිස් රස ඇති ආහාර වර්ග මේ පැණි රස කැවිලි වර්ග විදිහට ගත්තම මුං කැවුම් කොණ්ඩ කැවුම් අතිරස අග්ගලා නාරම් කැවුම් එතකොට කොකිස් ආස්මි දොදොල් වගේ දේවල් තමයි ඉන්න මුලටම පැමිණෙන්නේ ඒතෙක්ම තමයි බත් සමග ගන්නා ආහාර වර්ග හැටියට හඳුන්වන්න පුළුවන් ඔය කජු මාළුව හත් මාළුව අච්චාරු විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් ඉතින් මේ කැවිලි වර්ග වලින් කීයක් අද අපේ අවුරුදු කෑම මේසේක තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානතම හේතුව තමයි අද බොහෝමයක් කාන්තාවන් රැකියාවන්වල නිරත වන නිසා ඒ අයට නිවාඩු ලැබෙන්නේ ඇත්තටම නැකතට දවසක් දෙකක් ඔන්න මෙන්න කියලා තමයි. ඒ නිසා ඒ අයට කෑවුමක් උයාගන්න ඉතාම අපහසුයි. බොහෝ වෙලාවට කඩෙන් තමයි ඒවත් මිලදී ගන්නේ. ඊට අමතරව මං කලින් සඳහන් කර කැවිලි වර්ග වෙනුවට දැන් තිබෙන්නේ ඇත්තටම බිස්කට් වර්ග එහෙමත් නැත්නම් කේක් වර්ග ඌවා තමයි අවුරුදු මේසෙක තිබෙන්නේ. ඉතින් ඔය සමහර කැවිලි වර්ග හදාගන්න බැරුණාට පස්සේ සමහරු නිදහසට කියන තර්කයක් තමයි ඒ සමහර පැණි රස කැවිලි වර්ග සමහර ලෙඩ රෝගවලට අගුණයි කියලා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මධුමේහය එහෙම නැත්නම් ඔය දියවැඩියාව කියලා කියන්නේ ඒ රෝග වර්ගවලට සහ සමහර තෙලින් බැදපු කෑම විශේෂයෙන්ම ගත්තොත් එහෙම පොල් තෙල් වලින් බැද්දට පස්සේ කොලෙස්ටරෝල් කියලා කියනවා. ඉතින් මේ හේතුව නිසා ඒවා ආහාරයට සුදුසු නැහැ කියලා සමහරු නිදහසට කරුණු කියනවත් පුරුදු වෙලා සිටිනවා. ඇත්තටම ඒකේ සැබෑ අරුත නම් එය නෙමෙයි. එය හදාගන්නට බැරි නොහැකියාව.
කෙසේ නමුත් ඔය කාලයක් තිස්සේ අපේ රටේ පොල් තෙල් පිළිබඳව බිල් එකු මැව්වනේ. පොල් තෙල් කියන්නේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වලින් අධික මේදයක් කියලා කිව්වනේ. නමුත් දැන් වෙනකොට ඔප්පු වෙලා තියෙනවා ඒ එසේ නෙමෙයි කියලා. ඉතින් මගේ පෞද්ගලික අදහස නම් සිංහල අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ග සහ ඒ කෑම මේසේ තිබෙන සියලුම කෑම වර්ග ශරීරයට අහිතකර වර්ග නෙමෙයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම කිරිබත ගත්තොත් එහෙම ඇඟ සිසිල් කරන ආහාරයක්. අනිත් පැත්තෙන් මුං ඇට කිරිබත් මුං ඇට යොදාගෙන හදන තවත් විශේෂිත වූ කැවිලි වර්ග තිබෙනවා. ඒවයි තාම ශරීරයට හිතකර ආහාර වර්ග. ඉතින් අපේ පැරණෝ නම් අපේ ගැමියන් නම් මේ සියලුම ආහාර වර්ග අනුභව කරා. ඒ විතරක් නෙමෙයි ඊට පසුව ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරා. එතකොට ඇත්තටම කිසිම රෝගකාරී තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ දන්නවනේ මේ සිංහල ක්‍රමයට දාන අච්චාරුවේ තියෙන රතු ලුණු, දෙහි, අබ, ඒ වගේම විනාකිරි වලින් විශේෂ කාර්යයක් ඉටු කරනවානේ නේද? තෙල් වැඩිපුර කෑවාම ඔය ගැස්ට්‍රයිටිස් හැදෙනවා කියලා කියනවානේ. ඉතින් ඒ ගතිය නැති කරලා දාන්න තමයි හත්මාළුව වගේ දේවල් ඒ කාලේ පිළියෙල කරේ. ඔය හත්මාළුව සඳහා විවිධ ප්‍රදේශවල විවිධ වට්ටෝරු යොදා ගන්නවා. අපිට මතකයි අපේ ආච්චම්මලා ඔය හත්මාළුව සඳහා යොදාගත්තේ වට්ටක්ක දලු, කොහිල දලු, ඒ වගේම තමයි දඹල වගේ එළවලු යොදාගත්තා. ඔය දේවල් බඩවැල් වලට ඉතාම හොඳ සහනයක් ලබා දෙනවලුනේ. ඒ නිසා තමයි ඒ වගේ ව්‍යංජන අවුරුදු මේසයට එකතු කරන්නට හේතු වුනේ. අද නම් ඉතින් ඔය කියන දේවල් වෙනුවට ශරීරයේ ශක්තිය වර්ධනය කරගන්න කියලා එක එක විටමින් ජාති බොන එකනේ අපි කරන්නේ නේද?
එරබදු මල් පිපිලා මිතුරු මිත්‍රියනි අපේ පැරැන්නන් අපේ ගැමියන් කුසට ආහාර දමා ගන්න එක වැදගත් ලෙස සැලකුවා වගේම තමයි හිසට තෙල් දා ගැනීමත් ඉතාම වැදගත් කියලා තමයි ඔවුන් සැලකුවේ. අද වෙන විට නම් හිසට තෙල් දා ගැනීම බොහෝ අය සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට ජෙල් වගේ එහෙමත් නැත්නම් විවිධ ආකාරයේ කොණ්ඩමෝස්තර සකසා ගැනීමට භාවිතා කරන විවිධ ආලේපන වර්ග තමයි ඒ වෙනුවට යොදාගන්නේ. නමුත් මේ හිසට තෙල් දා ගැනීමෙන් හිසකෙස්වල නිරෝගීභාවය ආරක්ෂා වෙනවානේ. ඉතින් උදා වූ සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ මංගල්‍යය යෙදී තිබෙන්නේ අප්‍රේල් 16 වෙනි දින, ඒ කියන්නේ සෙනසුරාදා පූර්ව භාග 10:41. එයට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා තමයි බටහිර දිශාව බලාගෙන මේ හිස තෙල් ගෑම සිදු කරන්න කියලා නැකත් සීට්ුවේ සඳහන් වන්නේ. ඒවා ඉතින් ඇත්තටම අපේ සිංහල අලුත් අවුරුද්දේ සිදු කළ යුතු තවත් චාරිත්‍රයක් නේද? කුකෝ
දඹ අතු අතර රැඳී නැකතට ලබනා සම්මත රජුන් දවස වන්දව ගැනා රබන් සුරල් තාලම වැයනා සූර්ය මංගල්‍ය ලබන්නා අවිසිස්තල යුගයයි මනුනා සූර්ය මංගල්‍ය ලබන්නා අවිසිස්තල යුගයයි මනුනා කොලමත් වෙලාද තුටින රඟන්නේ සිනාබෝ වෙනි ලබසපසිරි සිනාබෝ වෙනි ලබසපසිරි සූර්ය මංගල්‍ය ලබන්නා දරදර කිරියු තුනන්නා සූර්ය මංගල්‍ය ලබන්නා දරදර කිරියු තුනන්නා සියල්ලන් මහ ගෙදරට රැස්වන්නේ උදා වීදේ යුගේ නබලුවේ උදා වීදේ යුගේ නබලුවේ ඉන්නා
ඉතින් ප්‍රිය මිතුරු මිතුරියනි අද අපේ වැඩසටහනේ අවසාන භාගයට එළබෙලායි දැන් තිබෙන්නේ අද අපි කතා කරේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ අසිරිය පිළිබඳව ඒ වගේම එහි පැරණි මතක සටහන් පිළිබඳව එහි ඉතිහාසය පිළිබඳව අපි කතා කරා කොහොමද අපේ ගැමියන් අපේ පැරණන් මේ සිංහල අලුත් අවුරුදු සැමරුවේ කියලා ඔබ ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම මෙයට සහභාගී වීමට හැකියාව තිබුණා බොහෝමයක් අය මේ චාරිත්‍ර වලින් කිහිපයක් හෝ විශේෂයෙන්ම බෞද්ධයන් කොහේ සිටියත් ඉටු කරන්න ඇති කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා කෙසේ නමුත් සිංහල අලුත් අවුරුද්ද අර්ථවත් වන්නේ පුද්ගලයන් අතර තිබෙන තරහ මරාකම් අමතක කරොත් පමණයි මොකද සිංහල අලුත් අවුරුද්දේ තමයි යාලුකම් අලුත් වෙන්නේ මොකද අලුත් අවුරුද්දේ අපි කරන්නේ බොහෝ වෙලාවට ගනුදෙනු කිරීම කරනවා නේද ගනුදෙනු කිරීම කිව්වට අපි මුදල් සම්බන්ධ කරගෙන කරන ගනුදෙනු කිරීම පමණක්ම නෙමෙයි ලිපත් සමග කරන ගනුදෙනු ලිඳත් සමග කරන ගනුදෙනු ඒ නිසා සියලු දෙනාටම අපි අලුතෙන් සලකනවා ඒ නිසා මේ අලුත් අවුරුද්දේ තියෙන සියලුම දුර්මතයන් දුරු කරගෙන එය අර්ථවත් අන්දමින් ගත කරන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරි සතුට සාමයෙන් යුතුව සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා අපි ඔබ සැමටම ප්‍රාර්ථනා කරනවා. නැවතත් සත් දිනකින් ඔබ අමතනතුරු ඔබට සුබ රාත්‍රියක්. කිරිති රේවා නව වසරි කිරිති රේවා නව වසරි සාමයේ ගීතයේ පැවුනේ දසතේ සාමයේ ගීතයේ පැවුනේ දසතේ කිරිති රේවා නව වසරි කිරිති රේවා නව වසරි දුක් දුම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදු ගා ප්‍රීතිවන්ත මතු කරමි පල්හිණා දුක් දුම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදු ගා ප්‍රීතිවන්ත මතු කරමි පල්හිණා සාමයේ ගීතයේ රැවුනේ දස අතේ සාමයේ ගීතයේ රැවුනේ දස අතේ කිරිති රේවා නව වසරේ නවවසරේ පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටම වි පන්දි මේ කිරිතිරි කොඩ මදු සරු සාර වි පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටම වි පන්දි මේ කිරිතිරි කොඩ මඩ සරු සාර වි සාමයේ ගීතයේ රැවුනගේ දස අතේ සාමයේ ගීතයේ රැවුනගේ දස අතේ කිරිතිරේවා නව වසරේ කිරිති රේවා නව වසරේ සාමයේ ගීතයේ රැවුනගේ දස අතේ සාමයේ ගීතයේ රැවුනගේ දස අතේ කිරිති රේවා නව වසරේ කිරිති රේවා නව වසරේ Thank you.
මීසි මෙපිල දෙති අය තියමින් පංච තමානි ඔලිඳ පෙතයි අන්ත පෙතයි ಅವರುದು ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸತಿ ಸತುಟ ಸಪತ ಕಿವಿರೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸತಿ ಸತುಟ ಸಪತ ಕಿವಿರೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಕಾಲೆಟ ಲಬಿಲ ವಸಿ ಎಲ್ಲ ಮಾಸಾರುವಿ ತಸಿ ಅಟು ಕೊಟ್ಟುವಿ ಎನ್ ಪಿರಿ ಬತ ಬುಲತಿ ತರುವೆವಾಯ ಆವ ಅವರುದು ದೇವಿ ಆವ ಅವರುದು ದೇವಿ ಸದಿ ಸತುತ ಸಪತ ಪ್ರೀತಿ ರೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸಾಮಯ ಮಲ್ಪಿ ಬಿದೇವಾ ಸಿರಿಕತ ಮೇಲೇವಾ ದಸ ಬಸರಸ ಬಬಲೇವಾ ಎಲ್ಲ ಬಿಮ ಜಯ ಬಿಮ ದೇವಾ ಆವಾ ಅವರುದು ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸದಿ ಸತುಟ ಸಪತ ಕಿರೀತಿ ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಬೆನು ದೇವಿ ರಕಿನ ಸಮೇ ಸುರಿಂದುನಿ ಸಮಂತಿ ಮೇ ದೇವಿಂದುನಿ ಕತರ ಗಮೇ ಮಗೆ ಮೌ ಬಿಮರಕ ದೇವಾಯ ಆವಾ ಅವರುದು ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸದಿ ಸತುತ ಸಪತ ಕಿರೀತಿ ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಸದಿ ಸತುತ ಸಪತ ಕಿರೀತಿ ದೇವಿ ಆವಾ ಅವರುದು ದೇವಿ ಬರಾಲ ಏನು ಮರ
මෙහෙලු කරල්ලා එකමුතු වෙන්න මේ වගේ සිංහල අවුරුද්ද ඇවිල්ලා आयुष वड़ना हिस दिल गेवा पामुल दिनो सुजाला एहे रुत वरेला मेहे रुत वरेला एक मुतु वेन्न मे वगे सिंगल अवरुत एविल्ला मरेला